මේ දුවල පුතාලාට මොකද වෙන්නේ අනාගතයේ කියලා. දැන් මේකල වැඩ කරන්නේ ඔක්කොම ওই தත්ත්වේ. අන්තිමට වෙන්නේ මොකද දන්නවද? මේගොල්ල සුළු જાතින් වෙච්චාම අරගොල්ලන්ගේ අතර වැඩ කරන්න ගියාම අනිවාර්යයෙන්ම මේකට ආගම් වෙනස් කරන්න වෙනවා. ಜಾති වෙනස් කරන්න වෙනවා. දැනට වුණත් උත්පත්තියෙන් ක්‍රිස්තියානියැත්තු බුදුදහමට අහිතවත් නැහැ. නමුත් මේ ඊයේ පෙරේද ක්‍රිස්තියානි වෙච්ච ඇත්ත බුද්ධඝමකට පුදුමහතුරුයි. ඒගොල්ල තමයි බුදු පිළිම පොළවේ ගහන්නේ. ඒවල තමයි බොහොම නපුරු විදිහට බෞද්ධයන්ව පාචල් කර කර යන්නේ. අර මූලික ක්‍රිස්තියානි ඇත්ත නෙමෙයි. ඔක වෙන්නේ මොකද්ද? අනාගතයේදී මේගොල්ලෝ බල්ක් ඒ ආගම් වලට ගිය ගමන් අර මුස්ලිම් මොකද අන්තවාදීන් ඉන්නවා. ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ මේ රට සම්පූර්ණයෙන්ම බෞද්ධ කෙනෙක් අතුගාලා දාන්න. අන්තිමට පන්සල් එකක්වත් තියන්නේ නැහැ, චෛත්‍ය එකක්වත් තියන්නේ නැහැ. ඔක්කොම අර බෞද්ධ ආගම බෞද්ධ වෙලා ඉඳලා අනිත් ආගමකට හැරිච්ච ඇත්තලව්වා සේරම සමතලා කළා දානවා. කවුද දීඝවාපි චෛත්‍යයන් සමතලා කරන්න උදව් කරපු ඇත්තෝ? මුස්ලිම් ඇත්තෝ නෙමෙයි කරේ, කරේ බෞද්ධයෝ. ඕකම තමයි අනාගතයේදී වෙන්නේ. ඒව තමයි උදාහරණ. ඊගාවට මොකද? ඒ එක පැත්තක්. අනිත් අතින් මේ කාලකන්ණි පිරිමි ටික බීලා සිගරට් බීලා සූදු කරලා ඔක්කොම ධන විනාශය සිද්ධ කරනවා. ඊට පස්සේ මේ වටේ තියෙන ඔක්කොම දේපල ටික ඒගොල්ලෝ තුට්ටුවට දෙකට විකුණනවා. විකුණනට පස්සේ මොකක්වත් කරගන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ ඔක්කොම අරගොල්ලන්ගේ සේවකයෝ වෙළඳ අධිකාරියෝ ඔක්කොම දෙමළ මුස්ලිම් කට්ටිය අතේ තියෙන්නේ. දැනටත් වෙලා ඉවරයි. ඊට පස්සේ සිංහලියෝ රස්සාවල් කරන්නේ ඔක්කොම ඒගොල්ලන්ගේ යටතේ. නම් තමන්ගේ ස්වාමි පක්ෂයට සේවකයෝ ඡන්ද දෙන්නේ නැද්ද? 45 75කින් බලවත් වෙන්නේ නැද්ද? බලවත් වෙච්ච වෙලාවට මොකද වෙන්නේ? අන්න එදාට දැනගන්න මේ සතවර්ෂයේ මැද වෙනකොට 2050 වෙනකොට සිංහල ජාතිය මේ රටෙන් අතු ගෑවිලා ගිහිල්ලා ඉවරයි කියලා. ඕක වෙන්න ඉඩ දෙනවද? ඕක ගලව ගන්නවද? මොකද ඕනේ? මොකද කරන් තියෙන්නේ? ගලව ගන්න ඕනේ. ඕක ගලව ගන්නට නම් කවුද ඉන්නේ? ඒ කවුරු ආවත් ගලවන්න බෑ සිංහලයේ දුරාචාරෙහි යෙදෙන තාක්කල්. පින්නත් දැනගන්න මේ ධර්ම ශක්තිය තියෙනවා. ඒ ධර්ම ශක්තිය තුළ අපිට ගොඩ එන්නට පුළුවන් වෙන ශක්තියක් අපිට නැහැ.